සමග ජනබලවේගයේ සභාපති සරත් පොන්සේකාව සිරගත කිරීම සඳහා සජිත් ප්‍රේමදාසගේ මන්ත්‍රීවරු පිරිසක් කළ රහස් කුමන්ත්‍රණයක කරුණු කාරණා පිළිබඳව ඔබ තොරතුරු දන්නවාද? අන්නේ කුමන්ත්‍රණය පිළිබඳ කරුණු කාරණා තමයි අද මා අනාවරණය කිරීමට මේ සූදානම් වන්නේ. ඉතින් මෙවැනි කුමන්ත්‍රණකාරී පිරිසක් තමග තම දේශපාලන පක්ෂය තුල සරත් පොන්සේකාට තවදුරටත් දේශපාලනය කිරීමේ සදාචාරාත්මක හැකියාව තිබෙනවාද කියන ප්‍රශ්නයත් මෙම කරුණු කාරණා අනාවරණය තුල ඔබ කාටත් ඉස්මතු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හෙළිදරව් කිරීමට පෙර මා විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තමයි ජේ.ආර්. ජයවර්ධන. ජේ.ආර්. ජයවර්ධනගේ දේශපාලනය සහ භාවිතය පිළිබඳවත් මෙහිදී යම් කරුණක් ප්‍රකාශ කළ යුතුව තිබෙනවා. මොකද 1977 දී ජේ.ආර්. ජයවර්ධන ප්‍රථම විධායක ජනාධිපතිවරයා වචෙන් බලයට පත් වී තමන්ගේ ආණ්ඩුව තුළ අපූරු ඇමති ධූරයක් නිර්මාණය කරනු ලැබුවා. ඒ තමයි කාර්ය භාරයක් නැති ඇමති. ඉතින් එම වචනය තුලින්ම පැහැදිලිව පෙන්නුම් කරන දෙයක් තමයි කිසිදු රාජකාරියක් නැති ඇමතිවරයෙක් කියන එක තමයි ඒ තුලින් පිළිඹු වන්නේ. ඉතින් මෙන්න මේ කාර්ය භාරයක් නැති ඇමති ධූරය සඳහා පත් කරනු ලැබුවේ අල්හාජ් බාකිර් මාකර්ව. ඔහු එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඒ වගේම බේරුවල ප්‍රදේශයේ කේන්ද්‍ර කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. ඔහුගේ පුතා තමයි මේ වන විට සමගි ජනබලවේගී ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන ඉමිතියාස් බාකිර් මාකර්. ඔහු පිළිබඳව නම් අපිට එහෙම ලොකු විවේචනයක් නැහැ. ඉතින් ඒකත් ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි. ඉතින් මෙන්න මේ බාකිර් මාකර් මහතාට තමයි මේ කාර්ය භාරයක් නැති ඇමතිවරයා වශයෙන් ජේ.ආර්. ජයවර්ධන තම ආණ්ඩුව තුළ පත් කරනු ලැබුවේ. ඉතින් එහෙම කල්පනා කර බලන විට ඒ බාකිර් මාකර්ගේ පුතා නියෝජනය කරන සමග ජනබලවේගයේ සභාපති ධූරය දරන සරත් පොන්සේකාගේ මෙම සමග ජනබලවේගය තුල තිබෙන සභාපති ධූරයත් හරියට කාර්ය භාරයක් නැති සභාපති ධූරයක් බවට පත් වී තිබෙනවා. මොකද මේ තනතුර තිබුණට ඔහුට කළ හැකි කිසිදු දෙයක් නැති බව තමයි අපට නම් පැහැදිලිව පෙන්නුම් කෙරෙන්නේ. ඔහු නිකම්ම නිකං සභාපතිවරයෙක් බවට පත් වී තිබෙනවා පක්ෂික. ඉතින් මේ පැහැදිලිව මේ තත්ත්වය නිර්මාණය වීමට මූලික හේතුව තමයි සජිත් ප්‍රේමදාස සහ මේ කියන සරත් පොන්සේකා අතර තිබෙන බරපතල විරසකය, එහෙම නැත්නම් ගැටලුව. සාමාන්‍යයෙන් අපි බලන කල සජිත් ප්‍රේමදාසගේ සමගි ජනබලවේගයේ දෙවන පෙළ නායකයා ලෙස තමයි සරත් පොන්සේකාව සලකන්නේ. පළවෙනි නායකයා ලෙස සජිත් ප්‍රේමදාස පත්වන විට ඔහුගේ දෙවෙනියා ලෙස තමයි සාමාන්‍ය පිළිගැනීමකට අනුව සරත් පොන්සේකා සැලකෙන්නේ. ඉතින් ඔවුන් දෙදෙනා අතර මේ ගැටුම නිර්මාණය කිරීම හේතු කොටගෙන මේ සභාපති ධූරයත් අර බාකිර් මාකර්ට දුන්න, ජේ.ආර්. ජයවර්ධන දුන්න කාර්යපත්‍රයක් නැති ඇමති ධූරයක් වගේම කාර්ය භාරයක් නැති සභාපති ධූරයක් බවට පත් වී තිබෙනවා. ඉතින් මෙන්න මේක නිකම්ම නිකන් සභාපති ධූරයක්. ඉතින් මේ සභාපති ධූරයේ පවා මොහු රැකගෙන සිටින්නේ බොහොම අපහසුයෙන්, නඩු දාලා. ඒ වගේම පක්ෂ සමාජිකත්වයේ පවා රැකගෙන තිබෙන්නේ බොහොම අමාරුවෙන්, ඒකත් නඩුවකින් තමයි බේරගෙන සිටින්නේ. නැත්නම් මේ සභාපති ධූරයේ සහ පක්ෂ සමාජිකත්වයේ කියන දෙකමත් නැති වෙන්න පුළුවන් මේ සරත් පොන්සේකා විසින් තමන්ගේ മന്ത്രി ධූරයේ, එහෙම නැත්නම් සභාපති ධූරයේ සහ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමට එරෙහිව අධිකරණයේ පවතින නඩුව හේතු කොටගෙන තමයි ඒ ධූර දෙක මේ වෙනතුරුත් රැකගෙන තිබෙන්නේ. විශේෂයෙන්ම තව සඳහන් කළ යුතු දෙයක් තමයි අපි දැක්ක මේ පසුගිය කම්කරු දින මැයි රැලියේදී පවා මේ සරත් පොන්සේකාට ඔහුගේ සභාපති ධූරයට, එහෙම නැත්නම් ජේෂ්ඨත්වයට හිමි නිසි තැන එහිදී හිමිවීමේ ස්වභාවයක් අප දැක්කේ නැහැ. විශේෂයෙන්ම සමගි ජනබලවේගයේ මැතිවරණ වේදිකාව තුල පවා, එහෙම නැත්නම් සමගි ජනබලවේගයේ මැයි දින වේදිකාව තුල පවා ඔහුට තම මැයි දින සැමරුම අමතීම සඳහා කතාවක් ලැබුණේ නැහැ. ඉතින් ඒ සමහර මේ මොකද පක්ෂයේ සභාපතිවරයා වශයෙන් ඔහුට අනිවාර්යයෙන්ම
කතාවක් ලැබීමේ අයිතියක් තිබෙනවා. නමුත් ඔහුට ඒ තත්ත්වය අහිමි වී ගොස් තිබුණා. ඉතින් මෙන්න මේක මේ පිළිබඳව එම පක්ෂයේ සුජීව සේනසිංහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණා. මේ කියන සරත් පොන්සේකාට කතාවක් දීමේ තමන්ට එහෙම නැත්නම් තම පක්ෂයට අවශ්‍යතාවයක් තිබුණ නැහැ. ඒ සඳහා ඔහු සුදුසු පුද්ගලයෙක් නොවේ, වැඩකට නැති චරිතයක්. අන්නේ වගේ කරුණු කාරණා තුල තමයි ඔහු පෙරයි. ඉතින් ඒකෙන්ම පැහැදිලි වෙනවා මේ සජිත් ප්‍රේමදාසගේ පක්ෂයේ අය ඔහුගේ උපසභාපති සභාපතිවරයා වශයෙන් කටයුතු කරන සරත් පොන්සේකාව පීචම් පුද්ගලයෙක් ලෙස තමයි ඒ තුල අපිට දක්නට ලැබෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ මැයි දින පෙළපාලියට පවා එවනනම් ඒ රැස්වීමට පවා රාජිත සේනාරත්න, රිසාඩ් බදූර්දීන්, තලතා අතුකෝරලා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා සහභාගී වුණේ නැහැ. ඉතින් තලතා අතුකෝරණන් විදේශගත වෙලා තිබෙන බවට තමයි ප්‍රචාරය වුණ කරුණු කාරණා වලින් කියවුනේ. නමුත් මෙවැනි සුවිශේෂ දිනයකදීම ඇයි ඇය මේ සඳහා විදේශගත වීමක් දාගත්තේ, ඒ සඳහා සහභාගී නොවුනේ, මේක මගහැරීමේම චේතනාවෙන්ද කියන එක පරපතල ගැටලුවක් මතුවෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් මේ වගේ දෙයක් තුල මේ සරත් පොන්සේක පවා මේ හරිනම් මේ තමන්ගේ පක්ෂයේ ප්‍රධාන රැලියේ ප්‍රධාන වේදිකාවේ අවසානයේ දක්වා රැඳී සිටීමේ හැකියාවක් තිබිය යුතුයි. නමුත් ඔහු අතරමැගද ඒ සභාවෙන් එහෙම නැත්නම් වේදිකාවෙන් බැස යන්න ගියා. දැන් මෙන්න මේකෙන්ම පෙන්නුම් කරනවා සමගි ජනබලවේගයේ ඇති සමගිය කුමක්ද කියන එක. මොකද වසර 30ක යුද ඉතිහාසයක් තුල ඒ යුද්ධය අවසන් කර හොඳම හමුදාපති වරයා වශයෙන් තමයි බොහෝ දෙනා අතර මේ කියන සරත් පොන්සේකාව පිළිගැනීමට ලක් වී තිබෙන්නේ. මොකද 2009 මැයි මාස 19 වෙනිදා කොටි සංවිධානයේ නායක වේලිපිල්ලේ ප්‍රභාකරන්ව ඝාතනය කිරීම සමග ඒ කොටිසස්තවාදී යුද්ධය අවසන් වුණා. ඉතින් ඒ අවසන් වීම සමග ඒවන විට ඉන්දියාවේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු කළේ එම්.කේ. නාරායනන්. ඔහු ඉතාමත් වටිනා ප්‍රකාශයක් එම අවස්ථාවේ සිදු කරනු ලැබුවා. මොකද ඔහු ප්‍රකාශ කරා ලෝකයේ සිටින හොඳම හමුදාපති සරත් පොන්සේකා කියලා තමයි මේ ඉන්දියාවේ ආරක්ෂක උපදේශක එම්.කේ. නාරායන් ප්‍රකාශ කරේ. ඉතින් ඔහු එවැනි බලවත් රාජ්‍යක ආරක්ෂක උපදේශකවරයෙක් එවැනි ප්‍රකාශයක් ආවාට ගියාට හුදු සිතුවිල්ලක් මත සිදු කරන්නේ නැහැ. ඒ තුළ විශාල වටිනාකමක්, විශාල අර්ථයක් තිබෙන හේතු කොටගෙන තමයි එවැනි ප්‍රකාශයක් පවා ඔහු සිද්ධ කළේ. මොකද අපි දන්නවා ලංකා ඉතිහාසයේ ඉතාමත් මිලිච්චම සහ දරුණුම සස්තවාදී යුද්ධය තමයි කොටිසස්තවාදී යුද්ධය. ඉතින් ඒක අවුරුදු 30කට වැඩි කාල පරිච්ඡේදයක් රට තුළ දියත් කිරීම හේතු කොටගෙන මොනතරම් විවසනකාරී තත්ත්වයකට රටපත් වී තිබුණාද කියන එක ඔබ අප කවුරුත් ප්‍රායෝගිකව සහ න්‍යායික වශයෙන් දන්නවා. ඉතින් එවන එම යුද්ධය අවසන් කර එහෙම නැත්නම් ඒ කොටි සංවිධානය සමූල ඝාතනය කර රටට සාමය හා සමගිය ඇති කිරීම සඳහා බොහෝ වෙහෙසගෙන කටයුතු කළ සරත් පොන්සේකාව තමයි ඉන්දියා ආරක්ෂක උපදේශකවරයා මේ ආකාරයට ලොකු ගෞරවණීයමේ ලෙස ඔහු ලෝකයේ සිටින හොඳම හමුදාපතිවරයා කියන නාමය ඔහුට පටබැඳු ලැබුණේ. නමුත් ඔහු නියෝජනය කරන, එහෙම නැත්නම් ඔහු සභාපති ධූරය දරන, එහෙම නැත්නම් ඔහු පාර්ලිමේන්තු ධූරය දරන සමගි ජන බලවේගය ඔහුව සත පහකට ගණන් ගන්න නැති චරිතයක් බවට පත් වී තිබෙනවා. අසල්වැසි ඉන්දියාව ලෝකයේ තිබෙන විශාල ප්‍රාන්තයක්, මේ වන විට ආසියානු කලාපයේ පමණක් නොවේ මුළු ලෝකෙම දියුණු වෙමින් පවතින රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් වී තිබෙනවා. ඉතින් එවැනි ප්‍රබල රාජ්‍යයක ආරක්ෂක උපදේශකවරයා සරත් පොන්සේකාව ඇගයීමකට ලක් කරන විට ඔහුගේ පක්ෂයේම අය ඔහුව පැත්තකට දාපු පුජ්‍යලයේ බවට පත් වී තිබෙනවා. අපි දැක්ක සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුම භණ්ඩාර, සුජීව සේනසිංහ මෙන්න මේ අය පහුගිය කාල පරිච්ඡේදය තුල සිදු කරන ලද කතාවලින් අපිට පැහැදිලිව පෙන්눔 කරන දෙයක් තමයි සරත් පොන්සේකා කියන්නේ වැඩකට නැති චරිතයක් කියන එක තමයි ඔහුගේ කතා තුලින් අපිට බොහෝ විට දැක ගන්නට හැකියාව ලැබුණේ. ඉතින් මේ විතරක් නෙමෙයි, අපි දන්න මේ සමගි ජන බලවේගයට හමුදා සාමූහික සංවිධානයක් පවා තියෙනවා, විශ්‍රාමික සාමූහික හමුදා මේ ඒකකයක් පවා තියෙනවා. ඉතින් ඒ තුල පවා මේ සරත් පොන්සේකාව අපිට දකින්නට නැහැ. ඉතින් ලෝකයේ හොඳම හමුදාපති ධූරය දරූ පුද්ගලයා නැති
හමුදා සාමූහිකයක් තමයි සමගි ජන බලවේගයටත් තිබුණේ. ඉතින් මේකත් එක් පැත්තකින් බලනකොට පුදුම සහගත දෙයක්. ඉතින් මේ අද මේ සමගි ජන බලවේගයේ මේ හමු විශ්‍රාමික හමුදා සාමූහිකය තුල කවුද ඉන්නේ? හාල් හොරු. ඒ කවුද? මේජර් ජෙනරාල් බොනිබස් පෙරේරා. ඒ වගේම යකඩ හොරකම් කරපු අය. ඒ කවුද? මේජර් ජෙනරාල් දයාරත්නායක. මෙන්න මේ වගේ හොරුන්ගෙන් පිරිච්ච තත්ත්වයක් බව තමයි පත් වෙලා තියෙන්නේ සමගි ජන බලවේගයේ හමුදා සාමූහිකයේ පවා. ලෝකයේ හොඳම හමුදාපතිව පැත්තර කළා මේ වගේ හාල් හොරු යකඩ හොරු තමයි දැන් ඒ සාමූහිකයේ පවා මේ ක්‍රියාත්මක වී සිටින්නේ. ඒ විතරක් නෙමෙයි, දැන් මේ සමගි ජන බලවේගයේ පොලිස් සාමූහික තුල පවා මේ වගේ හොරතක්කඩි සිටින බවට මේ වන විට කරුණු අනාවරණය වී තිබෙනවා. අපි දැක්කා පහුගිය දවස්වලත් මෙන්න මේ කතා කරන මේ මොහොත වන විටත් මේ සමගි ජන බලවේගයේ පොලිස් සාමූහිකයේ ඉන්න ප්‍රධානියෙක් වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේ ගුණවර්ධන ඔහු කාන්තාවක් සමග එකතු වී දඹුල්ල ප්‍රදේශයේ ආණ්ඩුව සතු එම්නන රජය සතු ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන ඒවාල හෝටල් දාන්න කටයුතු කරනවලු මේ දවස්වල. ඒ සඳහා ඒ ප්‍රදේශවල පොලිස්වල පවා සහයෝගය ලබාගෙන තිබෙනවලු තමන්ගේ පොලිස් බලතල යොදාගෙන. ඉතින් මෙන්න මෙතනින්ම බලන්න මේ අයට බලය නැති කාලේ මේ විදියට හසිරෙනවා නම් මේ අයට බලය ලැබුණාම කොයි ආකාරයට හැසිරෙනවාද කියලා ඔබට පොඩ්ඩක් කල්පනා කර බලන්න. ඉතින් මෙන්න මේක තමයි தත්තේ. ඉතින් මෙන්න මෙහෙම ස්වභාවයක්. ඉතින් මෙන්න මේ සමගි ජන බලවේගයේ පොලිස් සාමූහිකයේ දැනට ඉන්න පුද්ගලයන්ගේ ස්වභාවය මෙන්න මේක තමයි අද පැහැදිලිව පෙන්නුම් කරන්නේ. හරි, මේකෙන්ම පැහැදිලිව පෙන්නුම් කරන සජිත් ප්‍රේමදාස නිවැරදි දේශපාලන විඥානයක්, නිවැරදි දේශපාලන භාවිතයක්, නිවැරදි දේශපාලන හැකියාවක්, උගත්කමක්, බුද්ධියක් තිබුණා නම් හරිනම් තමන් මේ වගේ හමුදාපතිවරයෙක්ගෙන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩගත් යුතු තිබුණා තමන්ගේ පක්ෂේ වුණේ. නමුත් ඔහුව පැත්තකට දාලා ඒකෙඹ පැහැදිලිව පෙන්නුම් කරන මේ සජිත් ප්‍රේමදාස කොයි ආකාරයෙන්ද රණවිරුවන් කියන අයටත් සලකන්නේ කියන්නේ කොයි ආකාරයෙන්ද කියලා මේ තුලින් පැහැදිලින හොරුංග හොරුංග තුරලට අරගෙන රණවිරුවංග පැත්තකට දාලා තමයි මේ තුල කටයුතු කරන පැත්තියක් වෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම තමයි සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයත් සාමූහික හමුදා කේන්ද්‍රය තුලත් මූලික තත්ත්වය. හරිනම් මේ හමුදා සාමූහිකයේ මූලිකත්වයේ දියුත්තේ සරත් පොන්සේකාට. නමුත් ඔහුව පැත්තකට විසිකලා කුඩු පට්ටම් කළා දාන. ඉතින් හරිනම් බලනකොට සරත් පොන්සේකාත් දැනගත යුතු චරිතයක් තමයි මේ තරම් මේ වගේ පක්ෂක මේ විදියට තමන්ගේ ගරුත්වය, ආත්ම ගරුත්වය, තමන්ගේ කීර්ති නාමයත් හානි කරගෙන මේ වගේ පක්ෂක තවදුරටත් සිටිනවාද කියන එකත් ඔහු විසින්ම තීරණය කළ යුතු දෙයක් තමයි. ඒ වගේම තමයි මේ සරත් පොන්සේකාව සිරගත කිරීමට අර මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ කොයි ආකාරයෙන් කටුකුතු කරාද කියන එක ඔබ අප කවුරුත් දන්නවා. ඉතින් මෙන්න මේ ආකාරයට මේ මහින්දලත් එක්ක ගෝඨලත් එක්ක එකතු වෙලා මේ සරත් පොන්සේකාව හිරේ දාන්න කටයුතු කළ ප්‍රධාන පුද්ගලයෙකුත් අදවන විට ඉන්නේ කොයිද? සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසත් එක්ක තමයි සිටින්නේ. ඉතින් ඒ කවුද? මයිංගනේ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ ඇමතිවරයෙක් වන ලක්ෂ්මන් සෙනවිරත්න. ඉතින් ඒ විතරක් නෙමේ, ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රිණී ශ්‍රීමා මන්තිලකගේ සැමියා වන ගාමිණී අබේරත්න හෙවත් ටැක්සි අබේ, මෙන්න මේ අය එකතු වෙලා තමයි වරක් මේ සරත් පොන්සේකාව සිරගත කිරීමට පවා උත්සාහ කරේ. ඉතින් ඔව්ව ඒ සඳහා අත්අඩංගුවට ගැනීමක් පවා සිද්ධ වුණා. ඒ අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණේ 2010 පෙබරවාරි මාස 8 වෙනිදා රාත්‍රී 8ට පමණ. ඉතින් ඒක අත්අඩංගුවට ගැනීමක් නෙමෙයි, එක් පැත්තකින් බලනකොට පැහැරගෙන යෑමක් ලෙස තමයි අපට දක්වන්න සිටින්නේ. ඉතින් ඒවකට ජනාධිපති ධූරයේ දැරුවේ මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ධූරයේ දැරුවේ ගෝඨාභය රාජපක්ෂ. ඉතින් ඔවුන්ගේ පුද්ගලික මැදිහත්වීම මත තමයි එදා මේ ආකාරයට සරත් පොන්සේකාව පැහැරගෙන ගිහිල්ලා කොළඹ නාවික හමුදා කඳවුරේ රහසිගතව සංගවා තැබුවා. ඔහුගේ පවුලේ අයෙකුටවත් ඔහුව බැලීමට ඉඩ දුන්නේ නැහැ. ඉතින් ඔහුව කොළඹ හත රාජකීය මාවතේ අංක 3
ඇල ඉරක් එකදරන ස්ථානයේ හිටියදී තමයි ඔහුව මේ ආකාරයට පැහැරගෙන ගියේ. ඉතින් ඔහුව පැහැරගෙන යන අවස්ථාවේ එහි හිටියා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ඒ වගේම බස්නාහිර ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන්. ඉතින් ඔවුන් දෙදෙනා මැදිහත් වෙලා මේ සරත් පොන්සේකාව පැහැරගෙන යෑමට එරෙහිව ඔවුන්ගේ බේර ගැනීම සඳහා බරපතල පරිශ්‍රමයක් දැරුවා. නමුත් ඒක එතරම් සාර්ථක වුණේ නැහැ. මොකද එවකට මේ සරත් පොන්සේ මේ ගෝඨාභය රාජපක්ෂගේ වමනාවට මත එතනට සරත් පොන්සේකාව පැහැරගෙන යෑම සඳහා පැමිණි යුද හමුදාවේ මේජර් ජෙනරාල් සුමිත් මානවඩු, ඒ වගේම මේජර් ජෙනරාල් විජේසිරි ඇතුළු කණ්ඩායමක් විසින් තමයි මේ ආකාරයට ඔහු මේ සරත් පොන්සේකාව එදා එදි ඒ ආකාරයට පැහැරගෙන ගියේ. ඉතින් කෙසේ වෙතත් මෙන්න මේ පැහැරගෙන යෑම සිදු කරනු ලැබූ මේජර් ජෙනරාල් මේ සුමිත් මානවඩුව පසුව ඉතාමත් අභාග්‍ය සම්පන්න ලෙස මරණයට පත් වුණා. ඒ කියන්නේ ඔහු දෙල්කඳ ප්‍රදේශයේ ඔහු විසින් අලුතින් ඉදිකරන ලද නිවස සදන ස්ථානය බලන්න ගොස් සිටියදී ඉහළින් ඔහුගේ හිස මතට වැටුණු පොල් පරාලයක් හේතු කොටගෙන ඉතාමත් අසාධ්‍ය තත්ත්වයට පත් වී ඔහු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. ඉතින් ඒ වගේ දේකුත් සිද්ධ වුණා මේ සරත් පොන්සේකාව ගෝඨාභය රාජපක්ෂලාගේ අවශ්‍යතාවය මත බලහත්කාරයෙන් පැහැරගෙන සුමිත් මානවඩුට අන්තිමට පොල් පරාලයක් ඔඩුවට වැටිලා තමයි මරණයට පත් වුණීමට පවා සිද්ධ වුණේ. කෙසේ වෙතත් මෙන්න මේ සරත් පොන්සේකාව අත්අඩංගුවට ගත්තට පස්සේ තමයි ඊට මාස දෙකකට විතර පස්සේ තමයි 2010 අප්‍රේල් මාස 8 වෙනිදා පාර්ලිමේන්තු මහා මැතිවරණයේ තිබුණේ. ඉතින් මේ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තු යන සියල්ලම තමන්ගේ අනසකට එහෙම නැත්නම් තමන්ගේ යටතට ගැනීමට ක්‍රියා කරා. ඉතින් එහි ප්‍රතිඵලයක් වශයෙන් සරත් පොන්සේකාව අත්අඩංගුවට ගත්තට පස්සේ ඔහුට එරෙහිව යුද අධිකරණයක් ඉදිරියට පමුණලා ඔහුට විරුද්ධව කටයුතු කරන්න පටන් ගත්තා. ඉතින් ඔහු විශේෂයෙන්ම ඔහුට එල්ල වූ චෝදනාව තමයි හමුදා සේවයේ සිටියේදී දේශපාලනය කිරීම කියන එක තමයි ඔහුට එල්ල වූ චෝදනාව. ඉතින් මෙන්න මේ චෝදනා විමර්ශනය කිරීම සඳහා එවකට යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කරන ලද ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය විසින් යුද හමුදා යුද අධිකරණ විනිසුරුවරුන්ගේ යුත් මණ්ඩලයක් පත් කරා. ඉතින් මෙහි සභාපති ධූරයේ දැරුවේ මේජර් ජෙනරාල් H.L. වීරතුංග. එහි සෙසු සාමාජිකයන් වශයෙන් මේජර් ජෙනරාල් A.L.P. විජේතුංග, මේජර් ජෙනරාල් D.R.A.B. ජයතිලක, ඒ වගේම රියාත් අත්මිරාල් W.W.J.M. ප්‍රනාන්දුව පත් කරා. මේ විශේෂත්වය තමයි ජකත් ජයසූරියගේ බිරිඳගේ සහෝදරයෙකුත් මේ වන විජේතුංගවත් මේ කමිටුවේ සමාජිකයෙක් වශයෙන් පත් කරා මෙම විනිසුරු මණ්ඩලය. ඉතින් මෙන්න මේ විනිසුරු මණ්ඩලයට මේ සරත් පොන්සේකාව සිරගත කරන්න, එහෙම නැත්නම් මේ යුද අධිකරණයේ සාක්ෂි දෙන්න කාවද කැඳවුවේ. ඉතින් මේ කැඳවීමේදීම පෙන්නුම් කරනවා මේ සජිත් ප්‍රේමදාසගේ සජිත් ප්‍රේමදාස ළඟ මේ අවස්ථාවේ සිටින ගෝලියෝ එදා මේ කියන සරත් පොන්සේකාට විරුද්ධව කොයි ආකාරයටද කටයුතු කරලා තිබෙන්නේ කියන එක. මොකද එදා විශේෂයෙන්ම නැගුණු ප්‍රශ්නයක් තමයි මේ සරත් පොන්සේකාත් එක්ක නිරතුරුව සම්බන්ධකම් පැවතුණු චරිතයක් හිටියා රුවන් වීරකෝන් කියලා. ඉතින් සරත් පොන්සේකා ඔහු අතේ CDM වර්ගයට අයත් දුරකථනයක් එවලා මේ තමන්ට හමුදා සේවයෙන් විශ්‍රාම ගියාට පසු දේශපාලනයට ප්‍රවිෂ්ට වීම සඳහා ආධාර කරන්න කියලා සාකච්ඡා කිරීම සඳහා මේ CD යන්ත්‍රයක් දීලා මේ රුවන් වීරකෝන්ව ලක්ෂ්මන් සෙනවිරත්න ළඟට එව්වා කියලා ලක්ෂ්මන් සෙනවිරත්න විසින් යුද අධිකරණයේ ඉදිරියේ සරත් පොන්සේකාට විරුද්ධව සාක්ෂි ලබා දෙනු ලැබුවා. ඉතින් එහිදී තවදුරටත් ඔබට මේ කරුණු පිළිබඳ විග්‍රහය කියදෙනවා නම් මේ කියන ආකාරයෙන් මේ සරත් පොන්සේකා ඒ දුරකථනය ගෙන්නලා ඔහු හරහා ලක්ෂ්මන් සෙනවිරත්නට කිව්වලු මම විශ්‍රාම යනෝ ළඟදිම මම විශ්‍රාම ගියාට පසු මට දේශපාලනට පැමිණ දේශපාලනය කිරීම සඳහා අවශ්‍ය මම්පෙත් විවර කර දෙන්න ඔබගේ සහයෝගය ලබා දෙන්න කියලා තමන්ට ප්‍රකාශ කරා කියලා ඒ අනුව හමුදා සක්‍රීය සේවයේ යෙදී සිටියදී මේ සරත් පොන්සේකා දේශපාලන කටයුතු වල නියලුණා කියන චෝදනාව යටත තමයි යුද අධිකරණයේ ඉදිරියේ ඔහුට විරුද්ධව නඩු පවරලා මේ ආකාරයට කරුණු කාරණා විමර්ශනයට ලක් කරේ. ඉතින් මෙහි මෙම යුද අධිකරණයේ ඔහුට විරුද්ධව ප්‍රධාන සාක්ෂිය දෙනු ලැබුවේ කවුද?
මේ වන විට සජිත් ප්‍රේමදාසගේ සමගි ජනබලවේගී මයියංගන ආසන සංවිධායක වරයා වශයෙන් කටයුතු කරන ලක්ෂ්මන් සෙනවිරත්න, ඊට අමතරව ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී අබේරත්න. ගාමිණී අබේරත්න කියන්නේ 2002-2004 රනිල් වික්‍රමසිංහගේ වසර දෙකක පාලනය තුළ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ කළමනාකරවරයා වශයෙන් කටයුතු කළ පුද්ගලයා. ඔහුත් මෙම යුද අධිකරණයේ ඉදිරියේ සරත් පොන්සේකාට විරුද්ධව සාක්ෂි දුන්නා. ඉතින් මෙන්න මේ සාක්ෂි දෙනීමේ ප්‍රතිඵලයක් වශයෙන් 2010 අටවැනි මාසේ 13 වෙනිදා මෙන්න මේ යුද අධිකරණය විසින් කරන ලද මේ සම්පූර්ණ පරීක්ෂණ අවසන් කළා. මේ පිළිබඳ වාර්තාව එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂට බාර දුන්නා. බාර දුන්නේ කවදාද? 2010 අටවැනි මාසේ 13 වෙනිදා. 14 වෙනිදා මේ වාර්තාවට අනුමැතිය ලබා දුන්නා. ඉතින් ඒ කියන්නේ මේ සරත් පොන්සේකාට එල්ල වී තිබුණු සියලු චෝදනා වලින් ඔහු වැරදිකරුවෙක් කියලා ජනාධිපති සේනා විධායක වරයා වශයෙන් මහින්ද රාජපක්ෂ එදා ඒකට අස්සන් තැබුවා. අන්නේ අස්සන් තැබීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ සරත් පොන්සේකාට තමන් එතෙක් දරූ ජෙනරාල් නිලය, ඒ වගේම විශ්‍රාම වැටුපු හමුදාව ධූරයේ දුර ලැබූ සියලුම පදක්කම්, ඒ වගේම හමුදා නිලයන්, ඒ වගේ ඒ සියල්ලම ඔහුට අහිමි වී ගියා. මෙහි සුවිශේෂත්වය තවත් කිව්වොත් ඔහු හමුදාවේ නොහිසිටිය පුද්ගලයෙක් ලෙස තමයි ඒ නිර්දේශ තුල දක්නට ලැබුණේ. කොටින්ම තවදුරටත් කිව්වොත් ඔහු 2005 තමයි හමුදාපති ධූරයට පත් වුනේ. 2009 තමයි ඔහු හමුදාපති ධූරයෙන් විශ්‍රාම ගියේ. අවුරුදු 4ක කාලයක් එතකොට හමුදාපති ධූරයේ රැඳී සිටියා. නමුත් මෙන්න මේ අවුරුදු 4ක කාලය තුල ලංකාවේ හමුදාපති වරේකත් නොසිටිය ලෙස තමයි ඒ වාර්තාව තුලින් විස්මතු වූ කරුණු කාරණා තුලින් ප්‍රකාශයට පත් වුනේ. ඉතින් ඒකෙන් එක් පැත්තකින් අපිට යම්කිසි වැටහීමක් ගත හැකි දෙයක් තමයි, මොකද 2005-2009 අතර කාල පරිච්ඡේදය තුල තමයි මේ කොටිසත්ත්වවාදයට විරුද්ධව ලොකුම දරුණුම යුදමය ක්‍රියාවලිය තුනි. එතකොට ඒ යුදමය ක්‍රියාවලිය දියත් කළ හමුදාව යුද ජයග්‍රහණේ ලබලා තින්නේ හමුදා ප්‍රතිවරයෙක් නැති හමුදාවක් එක්කද කියන එකත් මේ කරුණු කාරණා තුලින් යම් කිසි වැටහීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ යුද අධිකරණ පනතේ 24 සහ 102 වගන්ති වලට අනුව තමයි රාජ්‍ය ද්‍රෝහි ක්‍රියා, ඒ වගේම ආරක්ෂක ආඥා පනට අවනත නොවීම ඇතුළු කරුණු කාරණා තුනක් හේතු කොටගෙන තමයි මේ ආකාරයට සරත් පොන්සේකාට දඬුවම් සිදු කරනු ලැබුවේ. ඉතින් මෙන්න මෙච්චර දඬුවම් කෙරලා ඔහුගේ සම්පූර්ණ යුද හමුදා නිලිය අයින් කළ විශ්‍රාම වැටුප් අයින් කළ ඔහුව නිකම්ම සාමාන්‍ය පුද්ගලයෙක් බවට පත් කළා. මේ තරම් අන්ත තත්ත්වයකට පත් කරන්න ඔහුට විරුද්ධව ගෝඨාභය රාජපක්ෂලා සහ මහින්ද රාජපක්ෂලාගේ අවශ්‍යතාව මත කීම මත යුද අධිකරණයේ සාක්ෂි ලබා දෙනුයි කවුද? මේ කතා කරන මේ මොහොත වෙන විටත් සමගි ජනබලවේගයේ සජිත් ප්‍රේමදාසත් එක්ක කිට්ටුවෙම ඉන්න මයියංගනී ආසන සංවිධායක ලක්ෂ්මන් සෙනවිරත්න. ඉතින් මේකෙන්ම පැහැදිලිව පෙන්නුම් කරනවා නේද මේ එකම පක්ෂයේ ඉඳගෙන කාණ්ඩේ මොකද්ද කරන්න කියන එක. මොකද මේ විශේෂයෙන්ම තවත් සඳහන් කළ යුතු දෙයක් තමයි මේ සරත් පොන්සේකාට මේ වගේ දඬුවමක් ලබා දුන්නට පස්සේ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ සචින් වාස් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරා 2010 අටවැනි මාසේ 18 වෙනිදා. එහෙම කතා කරන ගිමින් ඔහු ප්‍රකාශ කර සිටියා මේ සරත් පොන්සේකා නිසා හමුදා සෙබළුන් 4786කට අය දිනකට විවිධ චෝදනා මත ගෙදර යාමට සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා සරත් පොන්සේකාටත් මෙවැනි දඬුවමක් ලබා දීම ඉතාමත් වැදගත් කියන එක ප්‍රකාශ කරමින් ඔහු ඒක සාධාරණයකට ලක් කරා. ඒ විතරක් නෙමෙයි ලක්ෂ්මන් කිරියල්ලත් මේකෙදි අපූර්ව ප්‍රකාශයක් කරා මේ පාර්ලිමේන්තුව තුල මෙන්න මේ සරත් පොන්සේකාගේ යුදමය ක්‍රියාදාමය තුල. මොකද සරත් පොන්සේකා මේ ලක්ෂ්මන් කිරියල්ල, ඒ කියන්නේ මේ වන විට සමගි ජනබලවේගයේ ප්‍රධානීෙක්. එතකොට ඒ වගේම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සජිත් ප්‍රේමදාස ළඟින්ම ඉන්න පුද්ගලයා ලක්ෂ්මන් කිරියල්ල මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රියා. ඔහු ප්‍රකාශ කරියා සරත් පොන්සේකා කියන්නේ හමුදාපති ධූරයට නොවේ ගැලවීමේ හමුදාවටවත් සුදුසු පුද්ගලයෙක් නොවේ කිව්වා. කවුද මේ කියන්නේ? සරත් පොන්සේකා සභාපති ධූරයේ දරන සමගි ජනබලවේගී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල. ඔහු මොකද්ද කියන්නේ?
සරත් පොන්සේකා හමුදාපති ධූරයට නොවේ ගැලවීමේ හමුදාවටවත් සුදුසු පුද්ගලයෙක් නොවේ කියලා කිව්වා. ඒ වගේම මේ සරත් පොන්සේකා යුද්ධය දියත් කර ඇති කාල පරිච්ඡේදය තුළ ඔහු තවත් ඉතාමත් අපූරු දෙයක් කිව්වා. ඒ තමයි තොප්පිගල කියන්නේ මහා වනාන්තරයක්, ගල් ගොඩක්, අවියාවුද ටිකක් තිබෙනවා නම් ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්. ඕක මහ කජ්ජද්ද. මෙන්න මෙහෙම තමයි ඇවිවේ සරත් පොන්සේකා යුද්ධ කරනකොට නැගෙනහිර පළාතේ මෙහෙවුම් දියත් කරනකොට ලක්ෂ්මන් කිරියල්ල පාර්ලිමේන්තුවේ ඉඳගෙන මෙන්න මේවා තමයි ප්‍රකාශ කරේ. ඉතින් මේකෙන්ම පැහැදිලි වෙනවා ලක්ෂ්මන් සෙනවිරත්නලා, ලක්ෂ්මන් කිරියල්ලලා මේ සියලු ලක්ෂ්මන්ලා මොකද කරලා තින්නේ. සරත් පොන්සේකාව හිරේ දාන්න කටයුතු කරා. සරත් පොන්සේකාව යුද හමුදාපති ධූරයට සුදුසු නැතේකුවා. ඔහු යුද්ධෙන් අවමානයට ලක් කරා. ඉතින් අන්න එවැනි පිරිසක් එක්ක තමයි අද මේ කියන සරත් පොන්සේකා සිටින්නේ. ඉතින් මේකෙන්ම පැහැදිලිව පෙන්නුම් කරන දෙයක් තමයි මහින්ද රාජපක්ෂලා ගෝඨාභය රාජපක්ෂලත් එක්ක එකතු වෙලා සරත් පොන්සේකාව එදා හිරේ දාන්න ඩීල් දේශපාලනයක යෙදුණු ලක්ෂ්මන් සෙනවිරත්නලා තමයි අද සජිත් ප්‍රේමදාසගේ හොඳම ගෝලියෝ, මිත්‍රයෝ සහ විශ්වාසවන්ත සගයෝ බවට පත්වලා තිබෙන්නේ. ඉතින් මෙන්න මෙවැනි ස්වභාවයක් තුල තමයි තින්නේ. ඉතින් එදා ඉතින් මේකෙන් පේනවා පැහැදිලිව ඉතින් මෙවැනි ස්වභාවයක් තුල තමයි අද සරත් පොන්සේකාව ඉතාමත් පහළම අර තුට්ටු දෙකේ එහෙම නැත්නම් සත පහකට වැලියටේකට ගණන් ගන්න නැති තත්යකට අද ඔහු පක්ෂය තුල පත්වලා තිබෙනවා. ඉතින් මේ රටට කීර්තියක් ලබා දුන් හමුදාපති වරයාට අද අත් වී ඇති ඉරණම මෙන්න මේකයි. ඉතින් රණවිරුවන්ට නොසලකන, රටේ තමන්ගම පක්ෂ සභාපතිවරයාට නොසලකන, ඒ විතරක් නෙමෙයි තමන්ගම උන්ට වලකපලා, උංග හිරේ දාලා, උන්ට උගුල්ලටවල කටයුතු කරන මෙන්න සජිත් ප්‍රේමදාසගේ ගෝලියොත් එක්ක තමයි අද කටයුතු කරන සිද්ධවල. ඉතින් තමන්ගම පක්ෂේ අයට උගුල්ලටවනවන, තමන්ගේ පක්ෂේ අයට වලකපනවන පිටස්තර අයට මොන වගේ දේවල් මේ අය සිද්ධ කරනවාද? ඉතින් මෙන්න සමගි ජන බලවේගයේ ස්වභාවය. ඒක සමගි ජන බලවේගය නෙමෙයි, එක පැත්තකින් බලකොට කලකෝලහාර බලවේගය වගේ බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ අයටද මිනිස්සු මේ රටේ ඡන්දය දෙන්නේ කියන එක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. ඉතින් මේකයි පැහැදිලිව පෙන්නුම් කරන්නේ. ඉතින් මේගොල්ලෝ බලය ගන්නට අපේස මේගොල්ලන්ගේ සමගි බලවේගය තුළ මේ වගේ අර්බුද තියෙනවනම්, මේ වගේ ප්‍රශ්න තියෙනවනම්, මේ වගේ ගැටුම් තියෙනවනම්, මේගොල්ලෝ ආණ්ඩුවක් අරගෙන කොයි ආකාරයෙන් කටයුතු කරයිද කියන එක ඔබට මේ තුලින් පැහැදිලි. ඉතින් මේකෙන් අපිට පැහැදිලිව පෙන්නුම් කරන දෙයක් තමයි පොහොට්ටුවද, එක්සත් ජාතික පක්ෂයේද, සමගි ජන පළවේගයේද, මේ කවුරුත් එකම කල්ලියේ කොටස් තමයි තියෙන්නේ. උණුත් එකයි මුණුත් එකයි මේ දෙගොල්ලෝ මේකයි. එහෙනම් අපි මෙදා පාර කාටද ඡන්දය දෙන්නේ, කාටද බලයට පත් කරගන්නේ කියන එක ජනතාවට තීන්දුව කිරීමේ ඉතාමත් වගකීම් සහගත කාල පරිච්ඡේදයකට එළඹෙමින් සිටිනවා. ඒ නිසා මේ අවස්ථාවේදී උගත් බුද්ධිමත් ජනතාව ඉතාමත් ඉවසලිමත්ව යුතුව මේ පිළිබඳව නිවැරදි තීන්දුවක් ගත්තොත් පමණයි අපේ ශ්‍රී ලංකා රාජ්‍යයට ගොඩ යන්න පුළුවන්. එහෙම නැත්නම් ශ්‍රී ලංකා රාජ්‍යයේ ජනතාවට යහපත් අනාගතයකට ඉදිරියට යාමට හැකියාව ලැබුණේ එහෙම නැතුව මෙවැනි කොටස් වලට යලිත් බලය ලබා දුන්නොත් අපිට නැවතත් ඉතාමත් දුක්ඛිත තත්ත්වයකට තවදුරටත් ලක්වීමට සිදුවන බව ඔබ කවුරුත් මතක තබා ගැනීම ඉතාමත් වැදගත් කියන එක තමයි මට අවසාන වශයෙන් ප්‍රකාශ කිරීමට තිබෙන්නේ. ඉතින් මම ශ්‍රීලාල් පියන්ත ඉතලේ නිවුස් YouTube channel එක subscribe කරන්න, ඒ වගේම මේ පිළිබඳ ඔබගේ අදහස් උදාස් comments කරන ලෙස අවසාන වශයෙන් මා ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ මෙවැනි වැඩසටහන් ඔබගේ Facebook එකෙන්, ඒ වගේම YouTube ඔබගේ Facebook page එකෙන් ෂෙයා කරන ලෙසත් අවසාන වශයෙන් මා ඉල්ලා සිටිනවා. ඔබලා සියලු දෙනාටම බොහොම ස්තුතියි.